ආයුබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා රිවිව අරිනා වෙතින් අරගෙන එන තවත් brand new video එකකට මේ video එකෙන් අප බලන්න යන්නේ 1990 අවුරුද්දේදී release වුණ Buried Alive කියන සුපිරිම horror action film එක ගැන ටිකක් පරණ වුණත් මේ movie එක ඔයාලට අරගෙන එන්න මම හිතුවේ මේකේ තියෙන සුපිරිම story එක නිසා මානසික සෝය කියන එකෙත් ultra pro max version එකක් අපිට මේ film එකේ අවසානයට හම්බ වෙනවා එවගේම මේ චිත්‍රපටියටත් පාදක වෙලා තියෙන්නේ සත්‍ය සිදුවීමක් කියලා දැන් කීපයකම සඳහන් වෙලා තියෙනවා මේක කොහොමුණත් ආර්දනා කරනවා වෙනදා වගේම අදත් මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව අන්තිම විනාඩිය වෙනකම්ම බලන්න ටිකටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා එවගේම මේ වීඩියෝ එක බලන යා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔය පල්ලෙහා තියෙන subscribe button එකෙන් subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා හරි එහෙනම් අපි අද ෆිල්ම් එක බලන්න යමු ක්ලින් කියන්නේ කොන්ත්‍රාත් වැඩ කරන තරුණයෙක්. ක්ලින්ට යාගේ වයිෆ් ජෝවානට කෝල් එකක් අරගන්නවා. ක්ලින් ජෝවානට කියනවා ජෝවානා වීකෙන්ඩ් එකේ වැඩවලට එළියට යන නිසා එයාට ගොඩක් පාළු දැනෙවි කියලා. ඒත් පේන විදියට ජෝවානා නම් ක්ලින්ට් එක්ක ඉන්නේ එච්චර සතුටින් නෙවෙයි. කෝල් එකෙන් පස්සේ ජෝවානා එයාලට ආපු ලියුම් ගන්න යන අතරේ ක්ලින්ගේ බල්ලා මහා හයියෙන් පිටිපස්සේ ඉඳන් ගුරනවා පිට පේනවා. මේ අතරේ ක්ලින්ට්ව හම්බ වෙන්නෙන ක්ලයන්ට් කෙනෙක්. එයාට ගොඩක් වටින ඩීල් එකක් බාර දෙන්න උත්සාහ කරනවා. එදා වැඩ ඉරලා ගෙදර යන අතරේ ක්ලින්ට් ඒ ටවුන් එකේ ෂෙරීෆ් සෑම් විසින් නවත්තනවා. ඉතින් සෑම් කියන්නේ ක්ලින්ගේ හොඳ යාළුවෙක්. සෑම් අහනවා ක්ලින්ට්ගෙන් ඒ වීකෙන්ඩ් එකේ යත් එක්ක මාළු බාන්න යන්නේ නැවද කියලා. ඉතින් ජෝනාත් ඒ වීකෙන්ඩ් එකේ ගෙදර නැති නිසා ක්ලින්ට් නොත් සෑම්ගේ මේ යෝජනාවට කැමති වෙනවා. ආපහු ගෙදර එන ක්ලින්ට් යාගේ බල්ලා ඩූක්ව කූඩුවෙන් එළියට දාලා ආපහු ගේ ඇතුළට යනවා. ඉතින් ජෝනාගේ මූණේ හැම තිස්සෙම කිසිම සතුටක් නැති ගතියක් තමයි පේන්න තියෙන්නේ. ජෝනා ක්ලින්ට් එදා රෑ කෑමවත් හදලා තිබුණේ නැහැ. ජෝනා කියනවා එයාගේ ඩොක්ටර්ව හම්බ වෙන්න යන අපොයින්ට්මන්ට් එකට පරක්කු වෙලා තියෙන්නේ කියලා. කතා කරන අතරේ ක්ලින්ට් ජෝනාට කියනවා එදා එයාව හම්බ වෙලා එයාගේ බිස්නස් එකට ඩොලර් මිලියන 1මාරක් දෙන්න ක්ලයන්ට් කෙනෙක් ආවා කියලා. ඒත් ක්ලින්ට් ඒ ඩීල් එකට කැමති වෙලා නැහැ. ඉතින් මේ කතාව වෙනුත් ජෝනාට තවත් එපා වෙනවා. ජෝනා කියනවා එයාට කූඩුවක ඉරවුණු මීයෙක් වගේ මේකෙදර හැමදාම ඉඳලා එපා වෙලා තියෙන්නේ. එයාට නගරයේ තමයි ජීවත් වෙන්න ඕන කියලා. මේ නිසා අන්තිමට එයාලා දෙන්න අතරේ පොඩි වාදෙකුත් ඇති වෙනවා. ක්ලින්ට් කියනවා එයා එයාලා දෙන්න වෙනුවෙන් මේකෙදර හැදුවේ කවදා හරි අම්මලා තාත්තලා වෙලා එයාලගේ ළමයිත් එක්ක සතුටින් නිදහසේ ජීවත් වෙන්න හිතාගෙන කියලා. ඒත් පේන විදියට කොච්චර උත්සාහ කරත් එයාලට තවම ළමෙක් හදාගන්න පුළුවන් වෙලා නැහැ. ක්ලින්ට් ගොඩක් ඉවසිලිවන්ත වගේම ජෝවානට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒ ජෝවානට ඕන සල්ලි වගේම ආපහු නිව්යෝක් වල පදිංචියට යන්න. මේ නිසා මලපරින ජෝවානා ක්ලින්ට්ව තනියම ගෙදර දාලා එයාගේ දොස්තරව හම්බ වෙන්න පිට වෙලා යනවා. ඒ වීකෙන්ඩ් එකේ ක්ලින්ට් කතා කරගත්තා වගේම සෑම් එක්ක මාළු බාන්න යනවා. මාළු බාන අතරේ සෑම් ක්ලින්ට්ගෙන් කසාද ජීවිතේ කොහොමද සැපයිද කියලා අහනවා. මේ නිසා ක්ලින්ට් සෑම්ට හැමදේම කියනවා. එයා කියනවා ජෝවානට ආපහු නිව්යෝක් වලට යන්න පුදුම වමනාවක් තියෙන කියලා. ජෝවානට ක්ලින්ට් වගේ ගමේ ගෙදරක ළමයිත් එක්ක සතුටින් නිදහසේ ජීවත් වෙන්න ආසාවක් තිබ්බේ නැහැ. ඉතින් මේ අතරේ අපිට ජෝවානවයි එයා අපොයින්ට්මන්ට් එකකුත් දාලා හදිසියෙම හම්බ වෙන්න ගියපු කෝට්ලන්ඩ් කියන වෛද්‍යවරයවයි පෙන්නනවා. මේ දෙන්න අතරේ කාලයක් තිස්සේ මේ විදියට මේ අනියම් සම්බන්ධතාවය තිබිලා තියෙනවා. කෝට්ලන්ඩ් යාට ක්ලිනික් එකේදී හම්බ වුණු සුපිරි ඩීල් එකක් ගැන කියලා ඒකෙන් පස්සේ යාලට නිව්යෝක් වල සැපට ජීවත් වෙන්න පුළුවන් කියලා කියනවා. හැබැයි ඒකට කොහෙන්වත් ක්ලින්ට් ගෑවෙන්න බෑ. මේක අහලා ෆෝම් වෙන ජෝවානා ක්ලින්ගෙන් ඩිවෝස් වෙන්න හිතනවා. ඒත් කෝට්ලන්ඩ් ජෝවානට කියනවා ක්ලින්ගෙන් සදාටම නිදහස් වෙන්න කියලා. කෝට්ලන්ඩ් යාගේ මාළුවෙක්ගෙන් අරගත්තු විෂ වර්ගයක් තියෙන පොඩි කුප්පයක් ජෝවානට දීලා කියනවා ඒ විෂ ක්ලින්ගේ කෑම එකකට හරි බීම එකකට හරි දාන්න කියලා. ඒකේ තියෙන විෂ ක්‍රියාත්මක වුණාම ක්ලින්ට් හાર્ට් ඇටැක් එකකින් මැරුණා වගේ තමයි හැමෝටම පේන්නේ. මුලදී නම් ජෝවානා මේ වැඩේට කොහෙත්ම කැමති වුණේ නැහැ. ජෝවානා අපොයින්ට්මන්ට් එක ඉවර වෙලා යන්න හදද්දී කෝට්ලන්ඩ් බලෙන්ම වගේ ඒ කුප්පිය ජෝවානාගේ බෑග් එකට දාලා ආපහු ගෙන හිතලා බලන්න කියලා කියනවා. ආපහු ගෙදර එන ජෝවානා මුළු බෑග් එකේම කලබලෙන් වගේ අර වස කුප්පිය හොයනවා. මේ කලබලේ නිසාම කුප්පිය ඇරිලා ඒ විෂ ද්‍රාවණය ලීක් වෙන්න පටන් ගන්නවා. එක තත්පරයකට ක්ලින්ට වසපවන්නත් කල්පනා කරන ජෝවානා අන්තිමට ඒ කුප්පිය ඩස්බින් එකේ අඩියටම විසිකරනවා. ටික වෙලාවකින් ගෙදර එන ක්ලින් රෑ කෑම හදා හදා ඉඳපු ජෝවානාව හම්බ වෙනවා.
ජෝවාන්නට කිස් එකක් දෙන ක්ලින්ට් එයා වර්ක්ෂොප් එකේ වැඩක් කරන්න යනවා කියලා කියනවා. ඒත් ක්ලින්ගේ වැඩපොළෙන් එන සද්ද නිසා වයින් බිබී ආතල් එකේ කෑමුවේ හිටපු ජෝවාන්නට සම්පූර්ණයෙන්ම පා වෙනවා. මේ නිසා හොඳටම තද වෙන ජෝවාන්නා කුප්පියේ ඉතුරුලා තිබුණු වස ටික අරගෙන ඒක ක්ලින්ගේ වයින් වීදුරුවට දානවා. ඒ වෙලාවෙම වගේ එක පාරටම ක්ලින් එතනට එන නිසා ජෝවාන්නා හොඳටම බය වෙනවා. මේ නිසා ජෝවාන්නා කලබලෙන් වගේ පැත්තකට විසිකරපු වස කුප්පිය කුමාරි ක්ලින් දැක්කේ නැහැ. ක්ලින් ටී ළඟට වයින් වීදුරුව දෙකම අරගෙන කෑම මේසෙට යනවා. රැගෑම කන අතරේ ජෝවාන්නා යාගේ වයින් වීදුරුව අල්ලන්නත් බය වෙනවා. ඒ මොකද වස දාපු වීදුරුව මොකද්ද කියලා දැන් එයාටවත් අඳුරගන්න බෑ. ක්ලින්ට යාලා දෙන්න වෙනුවෙන් ටෝස්ට් එකක් දාමු කියලා කිව්වම ජෝවාන්නා තවත් කලබල වෙනවා. මේ නිසා ජෝවාන්නා යාට වයින් බොන්න බෑ ටිකක් අසනීපයි වගේ කියලා කියනවා. ඒත් කොහොම හරි කරලා ජෝවාන්නවත් චියර්ස් පාරක් දාන්න කැමති කරගන්න ක්ලින්ට් එයාගේ වයින් වීදුරුවෙන් එක උගුරක් බොනවා. තත්පර කිහිපයකින් එක පාරටම ක්ලින්ට් වේගුලන්න පටන් ගන්නවා. මේ නිසා ජෝවාන්නාට තේරෙනවා ක්ලින්ට් පීලා තියෙන්නේ වස දාපු වයින් එක කියලා. ක්ලින්ට් වේදනාවෙන් දඟල දඟල ජෝවාන්නව අල්ලගන්න උත්සාහ කරනවා. ඒත් ඒ කාන්තාව ක්ලින්ට් ඉක්මනට මැරියන් කියලා කියනවා. මේක ඇහෙන ක්ලින්ට් එකම වෙලාවේ හෘදයාබාධයකුයි හදවත් බිඳීමකුයි දෙකම ඇති වෙනවා. ක්ලින්ට් වේදනාවෙන් දඟලලා දඟලලා අන්තිමට කිසිම හැල හොල්මනක් නැතුව අවසන් හුස්ම හෙළනවා. මේ නිසා ඉක්මනටම කෝඩ්ලන්ට කෝල් කරලා විස්තරය කියන ජෝවාන්නට කෝඩ්ලන් කියනවා බය වෙන්න එපා. එතන ඉඳන් සේරම වැඩ ටික එයා බලා ගන්නම් කියලා. එදා රෑ සෑම් මරණ පරීක්ෂකයි කෝඩ්ලන්ඩු එක්ක ක්ලින්ගේ බොඩි එක අරගෙන යන්න එනවා. පැත්තකින් වාඩි වෙලා ජෝවාන බොරුවට අඬන අතරේ සෑම් කෝඩ්ලන්ට කියනවා එයාට මරණ පරීක්ෂණ වාර්තාවක් ඕන කියලා. ඒ මොකද ක්ලින්ට්ව එයාට අන්තිමට හම්බ වෙද්දි ක්ලින්ට් හොඳට ඉඳපු නිසා. ඒත් කෝඩ්ලන් නම් මරණ පරීක්ෂණයක් අවශ්‍ය නැහැ කියලා ඒක මගහරින්න උත්සාහ කරද්දී දකිනවා එයා දීපු වසකුප්පිය ශිරීෆ්ගේ කකුල් දෙක ළඟම බිම තියෙනවා කියලා. මේ නිසා හොඳටම කලබල වෙන දොස්තරයා ඒක ජෝවාන්නටත් පෙන්නනවා. ඒත් දැන් එයාලට කරන්න තියෙන එකම දේ තමයි ෂෙරීෆ් යනකම් පාඩුවේ ඉන්න එක. ෂෙරීෆ් එතනින් ගිය ගමන් ඒ කුප්පිය අරගන්න කෝට්ලන්ඩ් තෝමටත් හාට් ඇටැක් එකක් හදවන්න දහදන්න ගෑණී කියලා ජෝවාන්නට බනින්න පටන් ගන්නවා. ඉතින් මේ විදියට එයාලගේ මිනිමරු ප්ලෑන් එක සාර්ථක වෙනවා. ඉතින් ඊට පස්සේ ෂෙරීෆ් ක්ලින්ගේ බොඩි එක මෝචරියට අරගෙන යනවා. එදාරෑ මෝචරියේදී ක්ලින්ගේ බොඩි එක හෙල වෙනවා පිට පේනවා. ඉතින් ක්ලින් තවමත් පණ පිටින්ද එහෙමත් නැත්නම් මේ ක්ලින්ගේ අවතාරයද? අනේ මන්දා, ඒ ගැන අපිට තවමත් හරිහැටි අදහසක් නැහැ. පහුවෙනිදා උදේම මල් ශාලාවේ කට්ටිය ෆියුනරල් එකේ වැඩවලට ක්ලින්ගේ බොඩි එක අධිශීතකරණයෙන් එළියට අරගන්නවා. ඒ වෙලාවෙන් වගේ මරණ පරීක්ෂකට කෝඩ්ලන්ඩ්ගෙන් කෝල් එකක් එනවා. එයා කියනවා ජෝවාන්නට ෆියුනරල් එක ඉක්මනටම කරන්න ඕන. ඒ නිසා ලොකු වියදම් යන වැඩ මුකුත්ම කරන්න එපා කියලා ඉල්ලීමක් කරලා තියෙනවා කියලා. මේ අතරේ මල් ශාලාවේ කට්ටිය ක්ලින්ගේ බොඩි එක එම්බාම් කරන්න සූදානම් වෙනවා. ඒත් ඒ වෙලාවේ දෙන්නෙන මරණ පරීක්ෂක කියනවා එයාලට ලාබෙට වැඩේ කරන්න සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ මිනිය එම්බාම් කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම ලාබෙට වැඩේ කරන්න ඕන නිසා එයාලට පොලිෂ් කරලා අරගත්තු පරණ මිනි පෙට්ටියක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ෆියුනරල් එක දවසේ ජෝවාන්නාගේ රඟපෑම දැනිලා වගේ ඩියුක් එක දිගට ජෝවාන්නට බුරන්න පටන් ගන්නවා. ජෝවාන්නා යාට ඇත්තටම දුකයි වගේ අඬලා පොඩි ෂෝ එකකුත් දානවා. එදාරේ ජෝවාන්නා එයාගේ දොස්තරත් එක්ක බාත්රබ් එකේ නානගම ජෝවාන්නාගේ රඟපෑම ගැන කතා වෙවි ගොඩක් විනෝදෙන් තමයි ඉන්නේ. මේ අතරේ එළියේ හෙන ගගහ වහින අතරේ ඩුක් තවමත් එක දිගට බුරනවා පිට පේනවා. මේ නිසා හොඳටම තද වෙන ජෝවාන්නා ටබ් එකෙන් නැගිටලා ඇවිල්ලා තුවක්කුවත් අරගෙන එළියට යනවා. ජෝවාන්නා ඊට පස්සේ ඩුක්ගේ කූඩුව දොරට වෙඩි තියලා දොර ඇරලා ඩූක්ව ඉවරයක් කරන්නයි ලෑස්ති වුණේ. ඒ ඩූක් කොහොම හරි එතනින් පැනගන්න සමත් වෙනවා. මේ සිද්ධිය දකින කෝට්ලන් ජෝවාන්නට නම් හොඳටම පිස්සු කියලා දෙන්නත් එක්කම මහායෙන් හිනා වෙන්න පටන් ගන්නවා. මේ අතරේ මහා වැස්සෙම සෝනට යන ඩූක් එයාගේ අයිතිකාරයාගේ සෝන ළඟින් බිම හාන්සි වෙනවා. ඒ වෙලාවේ වහින තද වැස්ස නිසා එතන තියෙන පස් බුරුල් වෙලා ටිකෙන් ටික වතුර ක්ලින්ගේ මිනි පෙට්ටිය ඇතුළට ලීක් වෙන්න පටන් ගන්නවා. මේ නිසා අවදි වෙන ක්ලින්ට එයා කොහෙද මේ ඉන්නේ කියලා හිතාගන්න බැරුව හොඳටම කලබල වෙනවා. ඒත් වාසනාවකට වගේ ක්ලින්ට්ව වලදාන්න පාවිච්චි කරලා තිබුණේ ගොඩක් පරණ දිරපු මිනි පෙට්ටියක් නිසා කොමාරි එක කඩාගෙන එළියට එන්නත් ක්ලින්ට්ට පුළුවන් වෙනවා. මේක දැකලා බය වෙන ඩූක් ටිකක් ඈතට ගිහිල්ලා බුරන අතරේ එයාගේ අයිතිකාරයා මිනි වලෙන් ගොඩට එනවා පිට පේනවා. ඉතින් පේන විදියට ජෝවාන්නට කෝට්ලන්ඩ් දීපු වස කුප්පියම වයින් වීදුරුවට දාන්න බැරි වුණ නිසා ක්ලින්ට්ව මරන්න තරම් ඒ විස දරුණු වෙලා නැහැ. ඊට පස්සේ ක්ලින්ට් ගොඩක් වේදනාවෙන් ඩූක් එක්ක ආපහු එයාගේ කිවල් පැත්තට යනවා. එතෙන්දි ක්ලින්ට් ගෙනවා ඉස්සරහා දොර ලොක් කරලා කියලා. මේ නිසා කුස්සිය පැත්තට යන ක්ලින්ට් ජනේලෙන් ජෝවාන්නා කෝට්ලන්ඩ්ව කිස් කරනවා දකිනවා.
ඒ වෙලාවෙන් වගේ ජෝආන කවුරු හරි ජනේලෙන් බලන් ඉන්නවා වගේ ඡායාවක් දැකලා හොඳටම බය වෙනවා. ඒත් කෝට්ලන්ඩ් නම් කාවවත් දැක්කේ නැහැ. ඒ ජෝආනට නම් හොඳටම විශ්වාසයි එයා කාවම හරි දැක්කා කියලා. එතකොට කෝට්ලන්ඩ් කියනවා බල්ලා අපහු ඇවිල්ලා ජෝආන ඌව වෙන්නේ නැති දකින්න ඇත්තේ කියලා. මේ නිසා එහෙනම් එහෙම වෙන්නේ නැති කියලා ජෝආන හිනා වුණත් එයාගේ හිතේ ඇති වුණ අවුල නම් පොඩ්ඩක්වත් නැති වුණේ නැහැ. එදාරේ කෝට්ලන්ඩ් වැඩට යන්න පිටත් වුණාට පස්සේ ක්ලින්ට් ජනේල කඩාගෙන බේස්මන්ට් එකට ඇතුල් වෙනවා. ඉතින් වැස්සෙන් බේරිලා ක්ලින්ට් එදාරේ බේස්මන්ට් එකේ තමයි ගත කරන්නේ. පහුවෙනිදා ක්ලින්ගේ දේපල ගැන දැනගන්න ජෝආන ක්ලින්ගේ ලෝයව හම්බ වෙන්න යනවා. ඉතින් ජෝආන දැන් මේ දේපල සේරම එයාගේ නමට ලියාගෙන ක්ලින්ගේ බිස්නස් එකත් ඩොලර් මිලියන 1.5කට විකුණන්නයි ලෑස්ති වෙන්නේ. ඒ වගේම ජෝආන කියනවා ඒ සල්ලි පැය 48ක් ඇතුළත සල්ලි විදියට එයාගේ අතටම අවශ්‍යයි කියලා. මේ අතරේ බේස්මන්ට් එකෙන් අවදි වෙන ක්ලින්ට් ගොඩක් අමාරුවෙන් පඩිපෙළ නැගලා ගිහිල්ලා කුස්සියට ඇතුල් වෙනවා. එයා මුලින්ම වතුර ටිකක් බොනවා. ඊළඟට ෆ්‍රිජ් එකේ ඉතුරුලා තිබ්බ කෑම වගේක් කාගෙන කාගෙන යන ක්ලින්ට් ජෝආන ළඟ ළඟම එනවා කියලා තේරෙනවා. මිනිසා අපහු බේස්මන්ට් එකට යන ක්ලින්ට් තුවක්කුවයි උණ්ඩ කීපයකුයි අරගන්න උත්සාහ කරනවා. ඒත් එයාගේ අතේ තියෙන තුවාල නිසා ක්ලින්ට් එක උණ්ඩයක්වත් අල්ලගෙන තුවක්කුවට දාගන්න බැහැ. කොහොම හරි කරලා එක උණ්ඩයක් ලෝඩ් කරගන්න ක්ලින්ට් ජෝආනව ඉවරයක් කරන්න හිතාගෙන කුස්සිය පැත්තට යනවා. මේ අතරේ වාහනේ පාක් කරලා කුස්සියට ඇතුල් වෙන ජෝආන ෆ්‍රිජ් එකේ දොර ඇරලා තියෙනවා දකිනවා. මේ නිසා ෆ්‍රිජ් එකේ දොර වහන ජෝආන වොෂ් එකක් දාගන්න යනවා. මේ අතරේ ජෝආන පස්සෙන් යන ක්ලින්ට් ජෝආනට වෙඩි තියන්න හදනකොටම ගෙදර බෙල් එක වදිනවා. මේ නිසා දොර ඇරලා බලන ජෝආන දකිනවා ඒ ඇවිල්ලා තියෙන්නේ ෂෙරීෆ් සෑම් කියලා. සෑම්ට ඇතුළට එන්න කියලා බොන්න බීම් එකක් දෙන ජෝආනගෙන් සෑම් ජෝආන ක්ලින්ට්ගේ බිස්නස් එකයි මේ ගෙදරයි විකුණන්න යන්නේ ඇයි කියලා අහනවා. මේ නිසා හොඳටම කලබල වුණත් කොහොම හරි සංසුන් පිට ජෝආන කියනවා එයාට බිස්නස් කරන විදිය ගැන කිසිම අදහසක් නැහැ. ඒ වගේම ක්ලින්ට්ව මතක් කර කර තවත් ඒ ගෙදර ඉන්න එයාට හිතේ හයියකුත් නැහැ කියලා. එනිසා යා බිස්නස් එකයි ඒ ගෙදරයි විකුණන්න තීරණය කරලා තියෙන්නේ. සෑම් තවමත් ඉන්න අතරේ එහෙට කෝට්ලන්ඩ් එනවා. මේ නිසා සෑම්ට සැකයක් ඇති වෙන්නේ නැති වෙන්න කෝට්ලන්ඩ් සෑම්ට කියනවා ජෝආන යාගේ පේෂන් කෙනෙක්. එනිසා යා ජෝආන ගැන බලන්නයි එහෙට ආවේ කියලා. එයාලා දෙන්නම සෑම් පිට වෙලා යනකම් ගේ ඇතුලේ හැංගිලා ඉන්නවා. හොඳනම කලබල වෙලා ඉඳපු ජෝආන කියනවා එයාලා ඉක්මනට මෙහෙන් යන්න ඕන. එහෙම නැත්නම් ෂෙරීෆ් යාලව අල්ලගනීවි කියලා. මේ නිසා කෝට්ලන්ඩ් කියනවා එයාලට ක්ලින්ගේ බිස්නස් එකේ සල්ලි හම්බ වෙන්නේ හෙට. ඒ සල්ලි හම්බ වුණු ගමන් ඉක්මනට මෙහෙන් පැනලා යමු කියලා. මේ අතරේ ක්ලින්ට මතක් වෙනවා ජෝආන විතරක් කලින් ඉඳපු නිසා එයා account එකයි තුවක්කුවට ලෝඩ් කරේ කියලා. මේ නිසා කෝට්ලන්ඩ්වත් ඉවරයක් කරන්න හිතාගෙන අපහු බේස්මන්ට් එකට යන ක්ලින්ට් තවත් උණ්ඩයක් ලෝඩ් කරගන්නවා. අපහු කුස්සිය පැත්තට යන අතරේ ජෝආන එයා ක්ලින්ට් අතින් ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දි ඒ ළමයාව නිදි කරන්න කෝට්ලන්ඩ් එයාට ගබ්සාවක් කරපු එකක් ගැන එයාලා දෙන්නා කතා වෙනවා. ක්ලින්ට්ගේ කන් දෙකටම ඇහෙනවා. අවුරුදු ගාණක් තිස්සේ දරුවෙක් නැතුව ගොඩක් වේදනාවෙන් ඉඳපු ක්ලින්ට් මේ කතාව ඇහුනම මොනතරම් තරහ වේදනාවක් දැනෙන්න ඇතිද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්නේ. මේ නිසා මුන් දෙන්නවම වෙඩි තියලා මරලා දාන එක හොඳ වැඩි කියලා හිතන ක්ලින්ට් ජෝආන ගෙනුයි කෝට්ලන්ඩ් ගෙනුයි දරුණු විදියට පලිගන්න තීරණය කරනවා. එදාරේ ජෝආනට නිින්ද යනකම් බලන් ඉන්න ක්ලින්ට් කතුරකුත් අරගෙන බාත්รูම් එකට ගිහිල්ලා එයාගේ තුවාලය වලට බෙහෙත් දා ගන්නවා. ඊට පස්සේ ක්ලින්ට් පොෂ් එකක් එහෙමත් දාගෙන ඇඳුනොත් මාරු කර ගන්නවා. පවුනිද උදේම ක්ලින්ගේ බිස්නස් එක සල්ලි වලට අරගත්තු ක්ලයන්ට්ස්ලා සල්ලි පුරවපු බ්‍රීෆ් කේස් එකකුත් අරගෙන ජෝආනව හම්බ වෙන්න එනවා. ඒ මිනිස්සු පිට වෙලා ගියාට පස්සේ සල්ලි දිහා බලාගෙන උඩ පනින ජෝආන කෝට්ලන්ඩ් ආපු ගමන් යන්න සේරම ලෑස්ති කරනවා. මේ අතරේ සෑම් සොහොනට ගිහිල්ලා මරණ පරීක්ෂකවයි ක්ලින්ගේ ෆියුනරල් එකේ වැඩ කරපු පුද්ගලයවයි හම්බ වෙනවා. ඒ මොකද ක්ලින්ගේ සොහොන හිස් වෙලා කියලා සෑම්ට කෝල් එකක් ආපු නිසා. ක්ලින්ගේ ෆියුනරල් එකේ වැඩ කරපු පුද්ගලයා කියනවා එදා උදේත් එතන ඒ විදියටමයි තිබ්බේ කියලා. මරණ පරීක්ෂකවරයා හිතනවා මේක යාගේ නමටත් හොඳ නැහැ කියලා. ඒ මොකද එයාලා හිතන්නේ කවුරු හරි ක්ලින්ගේ බොඩි එක හොරෙන්ම ආපහු ගොඩ අරගෙන කියලා. මේ නිසා එයාලා දෙන්නට ක්ලින්ගේ මිනි පෙට්ටිය යාගේ ගෙදරට අරගෙන යන්න කියන සෑම් එයා මේ ගැන පරීක්ෂණයක් කරනකම් කාටවත් කිසි දෙයක් දැනගන්න තියන්න එපා කියලා කියනවා. මේ අතරේ මිලියනපති ජෝආන වොෂ් එකක් දාගන්න බාත්รูම් එකට ගියාම දකිනවා බාත්รูම් එක සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් වෙලා කියලා. මේ නිසා මේ ගේ ඇතුලේ තවත් කවුරු හරි ඉන්නවා කියලා හිතන ජෝආන ඉක්මනටම දොර ලොක් කරනවා. ටිකක් සංසුන් වුණාට පස්සේ ජෝආන ආයුධයකුත් අරගෙන කාමරයට ගිහිල්ලා කෝට්ලන්ඩ් කෝල් එකක් අරගන්නවා. ඒත් කෝට්ලන්ඩ් මේ වෙලාවේ ආන්සර් කරේ නැහැ. මේ නිසා ජෝආන කෝට්ලන්ඩ්ට ඉක්මනටම ගෙදර එන්න ගේ ඇතුලේ තව කවුරු හරි ඉන්නවා කියලා වෙවුලන කටහඬකින් වොයිස් මැසේජ්ජක් යවනවා. ජෝආන ඊළඟට හෙමින්සරේ තුවක්කුව අරගන්න බේස්මන්ට් එකට යනවා. ඒත් ඒ වෙලාවේ එතෙන්ට එන ඩූක් ජෝආනට බුරණ නිසා ජෝආන බොහොම සීරුවෙන් බේස්මන්ට් එක පැත්තට යනවා. ඊළඟට මේ ගෑණී තුවක්කුව අරගෙන ඩූක්ට වෙඩි තියන්න උත්සාහ කරනවා. ඒත් ඒ වෙලාවෙම
එතෙන්ට වැල්ලි මාස්ක් එකක් දාගෙන ක්ලින්ට් එන නිසා හොඳටම බය වෙන ජෝආනා අතින් තුවක්කුව පත්තු වෙනවා. මේ නිසා පිටිපස්සට වීසි වෙලා යන ජෝආනා පඩිපෙළ දිගේ ගිහිල්ලා බේස්මන්ට් එකට ඇදගෙන වැටෙනවා. මේ නිසා ඔළුව වැටිලා ජෝආනාට සිහිය නැති වෙන අතරේ ක්ලින්ට් එයා ඇතුළට ආපු ජනේලෙත් සීල් කරනවා. ක්ලින්ට් ඊළඟට මුළු ගේ වටේම ඇවිදලා ජනේල් ඇතුළුව එළියට යන්න තියෙන හැමතැනක්ම වහලා දාන්න තීරණය කරනවා. මේ අතරේ වැඩ ඉවර වෙලා කෝට්ලන්ඩ් ගෙදර යන්න ලෑස්ති වෙනවා. ඉතින් මේ කපටි දොස්තරයා සල්ලි හම්බුනාට පස්සේ ජෝආනාටත් වෙඩේ දෙන්න හිතාගෙන එයාගේ මාළුවගෙන් තව විස සාම්පල් එකක් අරගන්නවා. මිනිහා ඊළඟට එයාට ආපු වොයිස් මේල්ස් ප්ලේ කරනවා. පළවෙනි වොයිස් මේල් එකේ තිබුණේ කෝට්ලන්ඩ්ගේ ගෙදර අයිතිකාරයා කෝට්ලන්ඩ් පහුගිය මාස 6 රෙන්ට් එක ගෙව්වේ නැත්තම් කෝට්ලන්ඩ්ව ගෙදරින් එලවනවා කියලා බැනලා යොබ් මැසේජ් එකක්. මේක ආපු ගමන් මල පැනලා වගේ ඉතුරු වොයිස් මේල් අහන්නේ නැතුවම කෝට්ලන්ඩ් එතනින් පිට වෙලා යනවා. ඉතින් මේ නිසා ජෝආනා යොපු වොයිස් මේල් එක අහන්න වෙන්නේ අපිටම තමයි. ජෝආනාගේ ගෙදරට ගිහිල්ලා විසපුරෝප සිරින්ජත් අතර අරගෙන කෝට්ලන්ඩ් ජෝආනාට "පැටි ඔයා කොහෙද? මං ඔයාට බඩුවක් ගෙනාවා" කියලා මහායියෙන් කතා කරනවා. ඒත් ජෝආනාගෙන් සද්දයක්වත් නැහැ. මුළුගේ පුරාම ජෝආනාව හොයන කෝට්ලන්ඩ්ට සල්ලි පුරෝප බ්‍රීෆ් කේස් එකත් හම්බ වෙනවා. ඒත් ජෝආනා නම් පේන්නවත් හිටියේ නැහැ. මේ අතරේ ආපහු සිහින ජෝආනාට කෝට්ලන්ඩ් යාට කතා කරන සද්දය ඇහෙනවා. මේ නිසා ජෝආනා හිතනවා කෝට්ලන්ඩ් තමයි දවල් වෙස්මුණක් දාගෙන ඇවිල්ලා එයාව මරන්න උත්සාහ කරේ කියලා. මේ නිසා ජෝආනා ඉක්මනටම හැංගෙනවා. ක්ලින්ට් ඊට පස්සේ කෝට්ලන්ඩ් ජෝආනාව හොයාගන්න වගේ බේස්මන්ට් එකේ දොර හිමින් සීරුවේ අරිනවා. ඒත් බේස්මන්ට් එකට ඇතුල් වුණ ගමන්ම පිටිපස්සෙන් එන ජෝආනා කෝට්ලන්ඩ්ගේ ඔළුවට පොල්ලකින් පහර දෙනවා. මේ නිසා කෝට්ලන්ඩ් අතේ තිබුණු සිරින්ජය බිම වැටිලා රෝල් වෙලා ගිහිල්ලා පෙට්ටියක් අසට යනවා. ඒත් ජෝආනා නම් මේක දැක්කේ නැහැ. ජෝආනා ඊළඟට බ්‍රීෆ් කේස් එකත් අරගෙන එතනින් පැනගන්න උත්සාහ කරනවා. ඒත් දොරගාවෙන් මතුවෙන ක්ලින් ආපහු සැරයක් දොර ලොක් කරනවා. දැන් ජෝආනාට තේරෙනවා එයා කෝට්ලන්ඩ් ගැන හිතුවා වැරදි. මෙතන තුන්වෙනියෙකුත් ඉන්නවා කියලා. ටික වෙලාවකින් ආපහු සීයේන කෝට්ලන්ඩ්ගෙන් සමාව අරගන්න ජෝආනා කියනවා එයා හිතුවේ කෝට්ලන්ඩ් තමයි එයාට පහර දෙන්න උත්සාහ කරේ කියලා. ඉතින් ජෝආනා දන්නේ නැහනේ කෝට්ලන්ඩ්ත් හදන්නේ එයාව මරන්න කියලා. මේ නිසා කෝට්ලන්ඩ් ඔයා මට ආදරේ නැහැ. ඔයා කොහොමද මං මේ වගේ දෙයක් ඔයාට කරයි කියලා හිතුවේවත්. මං ඔයාත් එක තරහයි. මේ වගේ රටබයිලා කියන්න පටන් ගන්නවා. කෝට්ලන්ඩ් එයාගේ ආදරේ ඔප්පු කරන්න අර ඩොලර් මිලියන එකහමාරම පුච්චලා දාන්න පවා උත්සාහ කරනවා. අනේ ඉතින් මේ පව්කාරිට මේ තරම් ආදරයක් කියලා හිතන ජෝආනා කෝට්ලන්ඩ්ගෙන් අවංකවම සමාව ඉල්ලනවා. මේ සේරම නාඩගම් අතරේ එයාලට ක්ලින් සාලේ තියෙන ලී බඩු එහා මෙහා කරන සද්දය ඇහෙනවා. මේ නිසා ඉක්මනටම එයාලට එතනින් පැනගන්න වෙනවා කියන කෝට්ලන්ඩ් තොරේ ලොක් එකට වෙඩි තියනවා. ඒත් ක්ලින් උණ්ඩවල වෙඩි බෙහෙත් විතරක් ඉතුරු කරලා උණ්ඩවලටත් වැඩේ දීලා තිබුණා. මේ නිසා කෝට්ලන්ඩ් ක්ලින්ට් සීල් කරපු ජනේලෙට පහර දීලා ඒක විවෘත කරගන්න සමත් වෙනවා. ඒ ජනේලෙන් එළියේ ඉඳපු ඩූක් වියරුවෙන් වගේ මේ ජෝඩුවට බුරන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා එයාලට ජනේලෙන් පැනගන්න විදියකුත් නැහැ. මේ අතරේ ක්ලින්ට් ලොකු වෛරයක් ඇස්වල පුරවගෙන මුළු ගෙදරම බිත්ති කප කප වෙනස් කරනවා පිට පේනවා. ඒ වගේම ක්ලින්ට් එයාලගේ වෙඩින් ෆොටෝ එකත් දෙකට මැදින් කපලා දානවා. පවනිද උදේ ජෝආනාව නින්දෙන් අවදි කරන කෝට්ලන්ඩ් කියනවා එයාලගේ සල්ලි මංකොල්ල ගන්න හිතාගෙන මේ දේවල් කරනවා ඇත්තේ ෂෙරීෆ් වෙන්න ඇති කියලා. කෝට්ලන්ඩ් මේ දේවල් කියන අතරේ ජෝආනා අහම්බෙන් වගේ කෝට්ලන්ඩ් අරගෙන ගියපු විසපුරෝපු සිරින්ජය දකිනවා. ඒක අතට අරගන්න ජෝආනා කෝට්ලන්ඩ්ගෙන් එයා ගියපු ආදරේ කොහෙද තියෙන්නේ කියලා ප්‍රශ්න කරනවා. මේ නිසා ජෝආනාට තේරෙනවා කෝට්ලන්ඩ් ජෝආනාගෙන් ක්ලින්ගේ සල්ලි අරගන්න මෙච්චර කල් එයාව පාවිච්චි කරා කියලා. මේ නිසා යක්ෂා වෙස වෙන ජෝආනා සිරින්ජයෙන් කෝට්ලන්ඩ්ට අණින්න උත්සාහ කරනවා. ඒත් වැඩක් උනේ නැහැ. කොහොම හරි පොර බදලා ජෝආනාගෙන් ඒ සිරින්ජය අරගන්න කෝට්ලන්ඩ් ඒක ජෝආනාට විදින්න උත්සාහ කරනවා. ඒත් ඒ වෙලාවෙම වගේ බේස්මන්ට් එකේ දොර විවෘත වෙනවා. ඉතින් කෝට්ලන්ඩ් හිතනවා ඒ විසින්නත ජෝආනාට ගහලා ඉවර කරගන්නවට වැඩිය එයාලත් එක මේ සෙල්ලම් කරන එකට විතලා එයාව මරලා දාන එක හොඳයි කියලා. මේ නිසා බ්‍රීෆ් කේස් එකත් අරගෙන පඩිපෙළ නැගලා යන කෝට්ලන්ඩ්ගේ පිටිපස්සෙන් මලමිනියක් වගේ ජෝආනාත් යනවා. උඩට ආවට පස්සේ එයාලා දකිනවා මුළු ගෙදරම ලී ගහලා මංගගිරියක් වගේ වෙනස් කරලා කියලා. එයාලා තිත්ත කළුවරේ ලයිටර් එකකුත් පත්තු කරගෙන බිත්‍යාතක ගහ ගියත් එයාලට එළියට යන්න පාරක් නම් හම්බ වුණේ නැහැ. එක පාරටම දොරක් වහිලා කෝට්ලන්ඩ්වයි ජෝආනාවයි වෙන් වෙනවා. ඉතින් ක්ලින්ට් වද දෙන්න මුලින්ම තෝරගත්තේ කෝට්ලන්ඩ්ව. කෝට්ලන්ඩ් එයාලත් එක්ක මේ සෙල්ලම් කරන පුද්ගලයාත් එක්ක ඩීල් එකක් දාන්න උත්සාහ කරනවා. කෝට්ලන්ඩ් කතා කර කර හෙමින් සැරේ අර සිරින්ජයත් අරගෙන එතන එක මුල්ලක අවතාරයක් වගේ හිටගෙන ඉඳපු ක්ලින්ට් දිහාවට යනවා. ඒත් කෝට්ලන්ඩ් එයාලත් එක්ක මේ සෙල්ලම් කරන්නේ මැරුණු ක්ලින්ට් කියලා දැකලා හොඳටම ෂොක් වෙලා බිම ඇදගෙන වැටෙනවා. ඉතින් මිනිහා මේ විදියට බිම වැටෙන්නේ හරියට මෙයා අරගෙන ආපු විසපුවපු සිරින්ජය උඩටමයි. ක්ලින්ට් ඊට පස්සේ ජෝආනා
පවනිත උදේම ෂෙරීෆ් සෑම් ක්ලින්ගේ සොහන තිබුණ තැනට යනවා. එතෙන්දී සෑම් දකින්නවා සවලකුත් තියාගෙන කවුරු හරි පුද්ගලයෙක් එතන බලාගෙන ඉන්නවා කියලා. ඒ පුද්ගලයාව දකින්න සෑම් කියනවා එයා ආවේ දවස් කීපයකට කලින් නැති වුණු ක්ලින් කියලා යාගේ හොඳ යාළුවෙක්ට ගෞරව දක්වන්න කියලා. ඉතින් අපිට පේනවා එතන ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි ක්ලින් කියලා. සිද්ධ වුණු හැම දෙයක්ම තේරුම් ගිහිල්ලා තිබුණු සෑම් මේ දේවල් කාටවත්ම හෙළි කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා ක්ලින්ට ඒ ප්‍රදේශයෙන් ගොඩක් ඈතකට ගිහිල්ලා ජීවත් වෙන්න කියලා කියනවා. සෑම් මේ කතාව පිළිගන්න ක්ලින්ට් වාහනයට නැගලා ඩෝක් එක ඒ ප්‍රදේශයෙන් සදහටම පිට වෙලා යනවා. ඉතින් අපිට පේනවා ජෝවාන තවමත් පණ පිටින් කෝට්ලන්ගේ මලමිනියත් එක්ක අර මිනි පෙට්ටිය ඇතුලේ හිර වෙලා ඉන්නවා කියලා. ක්ලින්ට් ජෝවානව සල්ලිත් එක්කම එයාව වල දාපු මිනි වලේම අඩි ගාණක් යට වල දාලා තිබුණා. ජෝවාන මිනි පෙට්ටිය ඇතුලේ ඉඳගෙන උදව් ඉල්ලලා කෑ ගහනවා. ඒත් කිසිම කෙනෙක්ට ජෝවානගේ කටහඬ ඇහෙන්නේවත් නැහැ. ඉතින් 1990 අවුරුද්දේදී රිලීස් වුණ බරිඩ් ලයිෆ් කියන සුපිරිම මූවී එකත් මෙන්න මේ විදියට ඉවර වෙනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා වට හිතෙනවා නම් ලයික් එකක් දාලා මේ වගේ සුපිරිම මූවීස් දෙකටම බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම තවත් brand new වීඩියෝ එකකින් නැවත හමු වෙමු.